මහගෙදර 100 පිස්සු කෙලිනවා වගේ තමයි වෙන්නේ. ඒකේ වැඩේ. ඉතින් මොනව කරන්නද 100 අච්චිත් එහෙමයි 100ත් එහෙමයි. පිස්සු. තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. දැන් මේ වෙනකොට විශාල වශයෙන් ඒක අවුල් වියවුල් වෙලා තියෙනවා. මෛත්‍රීපාල මහතා එළවල ගන්ධිකා මහත්මිය යන්නාතර බලය ගන්න දඟලනවා. මේක ඔබතුමා කොහොමද දකින්නේ? මහගෙදර 100 පිස්සු කෙලිනවා වගේ තමයි වෙන්නේ. ඒකේ වැඩේ. ඉතින් මොනව කරන්නද 100 අච්චිත් එහෙමයි 100ත් එහෙමයි. පිස්සු කෙලිනවා වගේ පේන්නේ. ඉතින් මහගෙදර ප්‍රශ්න. ඉතින් ඒක හොඳ වෙලාවට අපි කලින් මේ මහගෙදරින් ගියේ. අපි දන්නවා මහගෙදර ඉඳලා මේ වැඩේ කරන්න බැරි බව. ඉතින් මහගෙදරින් ගිහිල්ලා अभी वेनम पक्ष कदला जनाधिपतिवरू देन्नकुद देंगेकिंग पत् करला देंग तूमेनी अत्येकिंग पार्लिमेंट में पत् करला हाथर वेनियार मोगद कराने के लिए तराई में कल्पना कर रही है तूंगनी ने मैंने तूंगनी जनाधिपति तुमा रानिल विक्रमसिंह मत तुम मोगद तुमा बात करे पोट पेंग ना पेटान दिन तमाई बात करो यदि हाथर वेनी के ना तानिवार में बात करना बोलो रानिल बात है दातर वेनी दाने ना पक्ष इन तीन तो कराई नाम राज को तो मैं मोगद कराने की हुआ पोट भी ना पेक्षे के अनिवार में जाना फोटो अपेक्षा अभी फोटो फोटो ताम करके मुकद कराने के तुम पैदल उत्तर दूंढना फोटो तीन कराने अपेक्षा क्या रानी विक्रमसिंह मत तुम अद वेन के नाम रार पक्ष मत तुम कौद के तीन करानो ये तीन अतर पस्से अभी तीन करान पुलवांग अभी पक्षे तीन अत्यू करनो एक आईन पुलवांग एक नती आईन पुल एक प्रकाश नौकर किया न बे सलाह प्रकाश करान तीन तो करनो බොහොම පැහැදිලිව ආයෝජන එනවා අපි IMF කිවිසුමකට ඇතුළත් වුණාට පසුව ගිය අවුරුද්දේ අග භාගයේ ගිය අවුරුද්දේ ඔබතුමා දන්න මුල භාගයේ සහ මුලින්ම කපලා දාන්න සිද්ධ වුණා අරගලයේ සහ ඇතිවෙච්ච අර්බුද නිසා දෙවනි භාගයේ අපිට ඩොලර් බිලියන 1.8ක අපි ඉලක්කෙ තිබුණේ ඩොලර් බිලියනයි සාමාන්‍ය තත්ත්වයන් යටතේ අර්බුදකාරී තත්ත්වයන් යටතේ ඩොලර් බිලියන 1.8ක් අපිට ලැබුණා මේ වසරේ අපි ඩොලර් බිලියන 4ක් හෝ 4.5ක් දක්වා යන්න සිරු සැලසුම් සකස් කරලා මේ වෙනකොට ඒ කටයුතු කෙරීගෙන යනවා රූපවාහිනී වැඩසටහන් වල අපි ඉදිරිපත් කළා තියෙනවා මොනවද ඒ ආයෝජන කියන කාරණේ ආයෝජන තත්ත්වයේ තිබුණට වැඩිය හොඳ අතට හැරමින් පවතිනවා දැන් ජනතා විමුක්ති පෙරමුණයි සමග ජන බලවේගයයි යම් කිසාක වාදයක් දැන් ඉල්ල දෙන්න වෙන්න හදනවා ඒක නම් මොකද කියන්නේ විවාද ගැන හැමදාම පස්සට යනවා ඔව් ඉතින් ඒක ඒ දෙගොල්ල කරන්න ඕනේ විවාදයක් නේ ඒ දෙගොල්ල ඒක කරන්නේ නැහැ ඉතින් මම හිතන්නේ අපෙත් කීප දෙනෙක් අම්බ කුමාර මැතිතුමාට වෙලාවක ආරාධනා කරුවා අපි දැක දිලිජ්ජාය වීර මහත්තයා ආරාධනා කරුවා ඉතින් ඒකකටවත් යන්නේ නැහැ ඉතින් යන්නේ නැත්තේ ඔය අපි දකිනවා පිට රට ගියාමත් සමහරක් අයට විවාද නෙමෙයි නමුත් සභාවේ ඉන්න අය ප්‍රශ්න අහනකොට ඒ ප්‍රශ්න වලටත් සමහරක් ඒවට සාධාරණ පිළිතුරු දෙන්න බැ විශේෂයෙන් ආර්ථික වැඩපිළිවෙල මොකක්ද කියලා අහපුවම පිළිතුරක් නැහැ ඉතින් පිළිතුරක් නැහැ කියන්නේ ආර්ථික වැඩපිළිවෙලක් නැහැ ඉතින් ආර්ථික වැඩපිළිවෙලක් නැති කෙනෙක් පත් වුණොත් ඇති වෙන ප්‍රශ්න ඔබතුමාලට අලුතෙන් කියන්න ඕනේ නැහැ. ඒකේ අත්දැකීම අපිට තියෙනවා. ඒ වගේ දැන් පුස්තක එක්සත් වියත්මක දැන් මේ වෙනකොට කොටසක් කඩාගෙන ගිහිල්ලා සජිත් ප්‍රේමදාස මහත්තයා දෙන පුරුදු ගාලා දෙනවා. ඉතින් කොටසක් යනවායි කියනවා. මේ පිළිබඳව ඔබතුමා වියත්මක කොහොමත් එකතු වුණේ ගෝඨාභය ජනාධිපතිතුමත් එක්ක සමග තමයි. ඒ අය මහින්ද රාජපක්ෂ මැතිතුමා හෝ පොහොට්ටුවත් එක්ක ඒ කාලේ හිටියේ නැහැ. ඉතින් වියත්මක හැටියට වෙනම විද්වතුන් පිරිසක් ඒ වෙලාවේ ඒක රාශි වුණා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරවන්න. පසුව කොටසකට නාම යෝජනා ලැබිලා ඒ අය තරග කෙරුවා. ඉතින් ඒ අයට පක්ෂයක විනය පිළිබඳව, පක්ෂයේ කටයුතු කරන ආකාරය පිළිබඳව දැනීමක්, හැඟීමක් මොකක්වත් එකක් නැහැ. ඒ අය එක මැතිවරණ ව්‍යාපාරයක් සඳහා හදාගත්ත ව්‍යාපාරයක්. හැබැයි ඒකෙන් ආපු අපිත් එක්ක අදට රැඳිලා ඉන්න අපේ සීතාරම්භ පොළ මැතිණිය වගේ අය විශාල පිරිසක් ඉන්නවා නෑ කියන්නත් බෑ. නමුත් වියත්මග කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහායට හදපු කණ්ඩායමක්. එතුමා නැතිකොට එයා වෙන තීන්දුව අරන් තියෙනවා. ඉතින් ඒකට අපි දකින්නේ නෑ කැමති කෙනෙකුට කැමති තීන්දුව ගන්න පුළුවන්.